සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ දහම් මුතුවැල ධර්ම දේශනාමාලා ඔස්සේ තවත් එක ධර්ම දේශනාවක් සිදුකර ගැනීම සඳහා උතුන් වූ සද්ධර්ම දානමය කුසල කරමයත් ධර්ම ශ්‍රවනානි සංසමයෙකු සල කර්මයත් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මෙලව ජීවිතයේ සුවපත් කරගෙන පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මාවඋබෝධයෙන් මේ සසර මඟ කෙරවල කරන්ඩයි මේ කුසල් එකතු කරගණ්ඩ මේ උතු උදාරතර පින්කං මේ විදිේද සිද්ධ කරගන්න. එ උතුම් බලාපොරොත්තු පුතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුම් පත් වේවා කෙල අපි සියරු දෙනාම ප්‍රාර්ථන කරමු. පිනතිළි මේ දේශනා මාලාවත් තුළින් අපි සාකච්ඡා කරමින් හිටියේ. චුන්ද කියන සූත්‍ර දේශනාව මෙ දේශනාව තුළින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සම්බන්ධයෙන් කරුණු තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. චුන්ද සූත්‍ර දේශනාව ඇසිරු කරගෙන සිද්ධ කරන දහතුන් වෙනි ධර්මදේශනාව. පිනතින අද ධර්ම දේශනාව ආරම්භ කරන්න බලාපපුරොත්තු වෙන්නේ අපි පහුගිය ධර්මදේශනාව නිමාකරපු තැන ඉඳලා කරුණුසිෙහිපත් කළුත් ලොවතුරා බුදුරජාණන් වහන්සේ සාරිබුදධයන් වහන්සේගේ අපූරු ගුණයක් පැහැදිලි කරපු තැනක් අපි පහුග ධර්මදේශනාවෙන්සිෙහිපත් කළා. ඒ කාරණාව කෙටියෙෙන් මතක් කරහම සැරියුත් මහරහතන් වහන්සේ මුල් කාලී. මුළල ජීත කාලෙම න්හන්සේ ගිහිකාල ඉඳලම පිටිකෑමවලට බොහෝම ප්‍රියයි කියල සඳහන් කරනවා. ඉතින් පැවිදි වනාට පස්සෙත් මේකාරණාව දැනගත්ත දායක පින්තුන් පිටිවලින් හතුපු ආහාර පිළිගන්නනවා. ඉති එක දවසක් දායක පිරිසක් එහෙම ආහාර ප්‍රමාණයක් ගනල්ලා සියලු සංඝයාටම බෙදනවා. පින්ඩපාතේ වැඩිය භික්ෂූන් වහස නමකත් කොටසක්වෙන් කරනවා. පසුව දායක පිරිස ඒ භික්ෂූන් වහන්සේ අද ධනශාලාවට වඩින එකක් නැහැ කියලා. ඒ ප්‍රමාණයයක් ගැනල සාරිපපුත්‍යයන් වහසට පිළිගැන්වු හම න්හස සඳහන් කරනවා. ඒ ආහවල් විික්ෂෝගේ කොටසව ඒ උන්වහසට තියඇන්ඩ කියලා. ඉදුර් දායක පිරිච කියෙනවා නෑස්වාමීනි අද උන්වහස වඩන කන්නේ. මටිගත්වල දන්ඩ කියලා. ඉති ඊට පස්සේ පිළිගත්තට අර භික්ෂූන් වහස වැඩියා. ඉ උන්වහසේ ඇවිල්ල ඒ ප්‍රමාණය හොයනවා. දෙම රිරපුතන් හසරි පිගන්වාවගේ හම ැරුත් මහත්න් හස අනු පදක් කියනවා එදා තීරණය කරනවා ජීවිතයේ තියෙන තාකල්ල අය කවදාවත් පිටිකෑම්වල දන්නේ කියලා. එදි ඔය කාරණාව ඉස්මතු කරල භාගිතුන් වහස දේශනා කරනවා සෞකෙලෙස් නසල රහත් වෙලා ඉඳගෙනත් මේ ප්‍රතික්ෂේපයේ ඒ තරං දෙයක් දේ ිරි සං ආත්මක ඉපදිලා ඉඳලත් තමන්ගේ ශරීරයෙන්ි පිටකර පුද්දේ අප හුගත්තනය කියලා එදා එහෙමුණ මේක එතරන් දෙයක් නෙමයි කියල කියන්නේ එතරන් කැමැත්ත වර්ජනය කරන්න හැකියාවක් තියෙනවා අතීත කතාව විසමන්ත කියන ජාත කතාව තමයි තියෙන්නේ මනුස්සේකුට නයික් දෂ්ට කරනවා මනුසයා යනවා වෙෙදමහත්තේ එක්ගාවට ද හත්යා ගවතියන ලෙඩේ සුපත් කරන ක්‍රම ගොඩ ඒ එක ක්‍රමයක් තමයි දෂ්ඨකරපු සරපයා මන්ත්‍ර බලයෙන් ගෙන්නලා සරපයාල වව විසහැදල ඉවැත් කරන එක ඒක්‍රමයෙන් මේලටත් සනීප කරන්න මන්ත්‍ර කියල සරපයා ගන්නනවා ගෙන්නලා කියනවා විසගණ්ඩ කියලා සර්පය කියන ගන්න කියලා මගේ ඇගෙන් පිටකරපු දෙයක් මං ගන්නේ කියල කියන. ෙදමහතය කියනවා ගිනිි ගඩක් ගහල මන්ත්‍ර කියලම ගිනි ගඩට යවල පුච්චනවා කියලා. සර්පය කියන පිච්චුවත්කමක් නෑ පිටිකරපුදේ ගන්නේ කියලා. ඉදිවැද මත් යටඉ මහ බෝසතණන් වහන්සේ. ප්‍රාණගහත කරන්නේ ඉති සර්පයාගේ මේ රජු තීරණයට අගේ කරලා බොසතනන් වහස අවවාද කරනවා. පන්සිල් පිහිටෝඕනවා. රගයා වෙන ක්‍රමයකින් සනීප කරනවා සර්පය වෙලා ඉන්න සාරිපපුත්යන් වහන්සේ ඉදි කයි දේශනා කරන්නේ තිරිසං ආත්ම ඉදගෙනත් තමන්ගේ යගින් පිටකරපුදී මරණවකිවත් අපපහුගත්ත නෑ එවන් සාරිපුත්තයන්ට රහත් වෙලා ඉඳලා තමන්ගේ කැත්ප පාලන කරනවාගෙනක මොක්දකි. දදිවකාරණාව පහැලි කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්න යතුනි. මේ කාරණා නමුත් පෙන්නතුන මේ බොහොම කෙටියෙන් තමයි කියල තියෙන්නේ. මේ කතාව මහා පරනිර්වාණ සූතරට්ට කතාවත් තියෙනවා. එදි එතකොට මේ සාරිපෘත්තයන් වහන්සේ පෙරම්පුරණ කාලේ ඒ තරම්ම ගුණයක් පෙන්නුම් කරලා තියෙනවාන්නම්. පිඳින සඳහන් කරනවා මේ කරුණු කෙටියෙන් සසිෙහිපත් කරලා තියෙන්නේ භාගිතුන් වහසේ අපින් බලාපොරොත්තු වුණේ මුළු ත්‍රිපිටකේම අප ප ඉගෙන ගැනී කියලා අපි මුළු ත්‍රිපිටකේම ඉගෙන ගන්නවට තමයි භාගිත වහසසි කෑමති ැ අපි දේශනාව සඳහන් කළා දේශනාව සඳහන් කලා සාරිපුත්තයන් වහන්සේගේ පරනිර්වාණය ඒ වෙලාවෙ සතරවරං දෙවි මහ රජවරු එවගේ මහා බ්‍රහ්මය දක්වා සදි්‍ය ලයෝකයේ දෙවි රජවුරු හය දෙනාමත් ඉඩවසේ බඹතලවල බ්‍රහ්මයොත් මහබඹු දක්වාම මේ පිරිස ඇවිල්ල වැඳල යනවා එතකොට පිින්ඩට මේ කථාව මේක සඳහන් කරන්න මේ දේශනාවේ සතරවරං දෙවියන්ගේ පටන් සක්‍ර දේවේන්දරයන් වහන්සේ සුයාම දෙවු රජතුමා සන්තුෂි දෙවි රජතුමා මේ අධි වශයෙන් මේ දෙවි රජවරු ඇවිල්ල වැැඳර ගියා කියලා. අන්‍ය වූ බාහිර දෙවියක් පරිවාර දෙව වෙන කවුරුව තාපු කතාවක් කියල නෑ. කියල නැතිවනාට එවන් දෙවවරු දහස් ගරන් ඇවිල්ල වන්දනා කර යන් නැති. ඒ එකයි දහ කළේ කෙටියෙන් තමයි මේ කරුණු ත්‍රපිටකේ පුරාම දක් කොලා තියෙන්නේ. අපි භාවනාකමටහනක් ගත්තා උනත් පින්නතුනී එක තැනක සම්පූර්ණ කමටහන නෑ එක තැනක කමටහන තියෙන්නේ යම් ප්‍රමාණයක් විතරයි. ඒ කමටහන ඉතුරු ප්‍රමාණය තියනෙ තව තැනක ඉති එතුවට යම් කෙනෙක් මේ කාරණාව හොඳට දැනගෙන කමටහන හරියටම හොයාගන කමටහනට අනුව භාවනා කළේ නැත්තන් අපිට සාර්ථකත්වයක් කරා යන්න බැරුව යනවා. ති ඒකයි මම සඳහන් කළේ එකම කමටහන නමුත් තැන්තැන්වල තියෙන්නේ අපි මේි ත්‍රිපිටකේම ඉගෙනගන්නකුට ඔය කාරණ අපිට හම් බෙන්ඩුවන නිසා දේෙවුුණට මේ කාලී අපි ත්‍රිපිටකේ ඉග ගන්න දරන උත්සාහ බහෝ මඩුවන්නේ. එවනන්දූ අපි ගැව නෑ දි ඒක අපේ ජීවිතවල්ට මහවිශාල පාඩුවක් අතීතයේත් බුදුරජාණන් වහසල ඕන තරන් ලෝකෙ පහළ වුුණා අපිත් මේ සංසාරය ඒකාලෙත් හිටිය අතීත බුදුරජාණන් වහසලත් අපිට මොනගැහුණ අපි උන්වහස්සෙලගෙනු ධර්මශ්‍රවනය කළ නමුත් කීකරුණේ නැති නිසා අපි දාමත් මේ සංසාරය විදිෙනවා. එදත් භාගිතන් වහසල් අපිට මේ විදිහටම ධර්ම දේශනා කළ මේ කරුණු ඉගෙන ගණන්ඩ කියල කීව නමුත් ඊට වඩා අපිට වෙන බාහිර දේවල් ලොකු ච්ච නිසා අපි ආපහු සතරාපායිම සතරාපායම ඇවිද ඇවිද සංසාරයේ ගමන් කරනවා එති මේ ජීවිතෙත් ආපහු බුද්ධන්තරය ලැබුණ සම්මාදිට්ටික බවහම්බුණ මනුස්ස්‍ය ජීවිතය ලැබුණ බුද්ධාන්තරයෙන් ප්‍රයෝජනගන්න බවක් දහමෙන් පලනෙරන් උත් සහ කරන බව බොහොම අඩුවෙන් තමයි දැකින්නේ. භාගිතුන් වහස අපි පිළිබඳව තියාපු විශ්වාසයක් තියෙනවා. මාරයාගේ ආයාචනය මාරය කීප වතාය වෙල්ල බාගිතුන් වහසේගෙන් ඉල්ල ීමමක් කරන නනි පිරිණනිවම් පණ් කිය. දවතුරා බදුුණනාට පස්සෙත් ඉල්ලිම් කළා වි විධ අවස්ථාවන් වල ඉල්ලීම් කළ. ඉ දෙේක අවස්ථාවක භාගිතුන් වහසේ මාරයට රිජුවම ප්‍රකාශයක් කරනවා පාපීමාරය නුබ කැමතියලාට පිරිනුවම් පාඩ නෙමෙයි මයින්නේ. භාභිමානුවත් ප්‍රකාශයක්නේ අපිටිහෙම කියන්න මේනිිකාටව නව භාගිතු වහස මාරයට කියනව නොඹට උනෑලාට නෙමෙම පිරිනුම්පන්නේ. මගේ සිවුවනක් පිරිස මේ ධර්මය විනේ මනාව ප්‍රගුණ කරලා. ව්‍යක්ත විශාරද විනීත පිරිසක් බවට පත්වුන හම්. මගේ එතකොටයි පිරිනිවම් පා. එතෙක් පිරිනිවම් පන්නක්. එකැනතින් අපි ගැනි මේ විශ්වාසේ තියන්නේ. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසික කියන සිවුවනක් පිරිසය. මේ ධර්මය මනාව ප්‍රගුණ කරලා ධර්මය තුළ ජීවත්ව වන පිරිසක් බවට පත්වනාට පස්සෙ තමයි මං පිරිනුවම් පානි කියලා දේශනා කරන්න. ඉන්න භාගිතන් වහස පිරෙනුවම් පාපුකාල එහෙම පිරිසක් හිටිය. නමුත් මේ ශාසනය තුළ එහෙම පිරිසක් දිගටම ඉඳී කියන බලාපොරොත්තුවක් භාගිතන හාසකකි තියෙනවා. ඉතිගේ බලාපොරොත්තු අපි උඩනි තියල තියෙන් නමුත් එතකට අපි අද දහම ඒ විදිට හදාරන්නන්නේ නෑ. අපි දහමහදාරන්න ගිය හම බිවිධ කාරණා ඉදිරිපත් කරනවා. සමහරලාට පාලි බැරි නිසා දහම් පොත්පත් කියවන්න බෑ කියනවා. ඉතිර දැන් පාලියවල ප්‍රශ්නයක් තියනවා ඉළඟට පාලි අමාරුයි කියලා. හැබ මේ හැම කතාවක්ම වුවමනාව නැතිකම කම්මැලිකම ආත්මවංචාව පදනම් කරගෙන කියවෙන කතා. පාලි අමාරුවයි කියන අය. ඉංදී සිගෙන ගන්නවන. විද්‍යාවත් තමාරයිනි ගණනු තමාරුයිනි එනට දෙතුම් පාරක් කරලා හරි එවා සමත් කර ගන්නවානි. වෙන බටහිර විෂයක් ඉගෙන ගන්ඩ අවුරුදු ගනන් සමහරලාට විදේශ ගත වෙලා ගිහිලා ප ඉගෙන ගන්නවන්නේ. දෙ නිවන්දකින් ට ඕන කෙල හිතෙන වනන්, සතරාපාඉං විදෙන් ඕන කියෙන හිතෙනවනන් නිර්මල ධර්මයේ ජීවිතය හැමදාම ප්‍රගුණ කර ගන්නඩ ඕන කෙ හිතෙනවනන්. පාලිගෙන ගන්නවාකිනි එක කිසි අමාරු අමාරුකමක් නෑ පිනතින එක් දශ් නමසය පනස් හයට කලින් මේවාගේ පරිවර්තනයක් තිබුණ නේ කොහෙවත් එක්දශ නමසය විසි ගණන්ගොල කෙටි පරි විර්තනයක් තිබිල තියෙනවා ඊටමතරු තිබිල තින ඔක්කොම පාලි එද රථීත මුතුන් මිත්ව කවදාවත් ධර්මය අත් හරරි එනෙන ඇනි පාලි දන්නන්නේ කියලා. අපිට වඩ සුවිශාල දහම් දැනුමක් තිපුරා එක්දශ්නවසේ පනස් හයේ තමයි මේ බුද්ධ ජයන්තී මුද්‍රණය කියන ප්‍රමාණය මුදර්‍රණයව වුණේද අ තියන ත්‍රපිටකේ මුද්‍රණය වුුණේ එදට පාලි වචනයක් වචනය ගාන සිංහල තේරුමත් තේපොතී තියෙනවා න් අපිට එනෙකොට එතකොට එච්චර පහසු වෙලා තිය නගෙන ගන්්ඩි හැබයි එතකොට කියන කතාව තමයි ඒත් ත්‍රිපිටකේ තියෙන සිංහලලා මාරුී කියලා මේ ලෝකෙටම සිංහ කතා කරන්නේන්නේ අපි විතරයි. අපිටත් සිංහල අමාරුවවෙච්ච හම මිලෝක කවද සිංහල ගෙන කණ්ඩින්නේ කවද්ද සිංහල ලේසි කියන්නේන්නේ. එති ඒ නිසා මේ දහමින් මගහැරයෑමේ වුවමනාවක් තියෙනවා වෙසක් දහම ප්‍රගුණ කිරීමේ වුවමනාවක් නැති නිසා එති අපිට මේ නිවැරදදි දහම් කරුණු හම්බෙනවා ගොඩක් කලින්. ඒෙ ම සඳහන් කලේ තැන්තැන් ගොල මේ කරුණු තියෙෙන කියලා. දී භාගිතුම හසේ බලාපොරොත්තුව වෙන්නේ මේ පිටකයම හදාර පන්ට. ඉදි ඉකරය කවුරුහරි අකමැතිී නං කවුරුහරි යෙදෙන් නැත්තන් ඔොවුන්ට නිර්මල දහම තමයි හොයාගන්න අමාරුවෙන්න්නේ තක වර්තමානය පින්නතින බලන්න්නකු මිත්‍යයාාදුෘෂ්ටික පිරිස් කොයි තරන් ඉන්නවද කියලා. එතොට මිත්‍යාදෘෂ්ටික පිරිස්ස එක මොන තරම් පිරිසක් ඉන්නවද කියලා. එතට ඒ කියන කරුණු වැරදිී කියල අවබෝධ කර ගණන්ඩ ඒගොළු ත්‍රපිටිකේ කියවන්නේ න. ඇ කියන දේ අහගනින් ඉතින් අවීචයටමන පාරහදා ගන්නේ ධර්මයට විරුද්ධ වෙච්ච හම ඒක මොන තරං බරපතල අකුසලයක් බවට පත්වෙනවද කියන කාරණාව ධර්මයි තුළින්ම තමයි දකින්දන්නේ. අපිල මත් සයාගේ කතාව එහෙම මේවාගේ අපහස කර නෑ ධර්මයට පපිමත් සයයා. අපි කියලා භික්‍ෂුවක් වෙලා ඉන්න කාලෙ කියාප එක වචනයක දෝසය නිසා තමයි යවිීචීඋපදින්නේ. එක වචනයක දෝසයක ධර්මයට නින්දා කරලා නෙමේ හැමදාම කියන්නේ ඔයි ටිකනේ අදත් කියන්න උනේ කියර න ගටල යනවා. එදි ඒ වචනයට තමයි අවිචීඋපදින්නේ අවිචීන්ල දහස් වෙලා අත්තිරිසල්ලෝකෙට එනවා මාලුවෙක් වෙලා උපදිනවා. ඒ මාලුවා දීවරයන්ගේ දැලට පැටුණහම විශේෂ මාලුවෙක් තනිකරම රත්තරම් පාටයි. රජරගට ගෙන්චාම රජරෝ කියන බදුරජන්ාහස ගට ගෙනියන්න කියලා ගෙනනිච ගමන් භාගිතුන් වහස හනව පිල ගොඩ කාලකට පස්සෙන යතු කියලා. මොකද මාලුවා භික්ෂුවක් වෙලා ඉන්න කාලනමත් කපිලේ ඉති එතිකොට කතා කරන්න කටාරන්න කොට මුළු පලාතම දුරගන්දයි. ොහිඳදල දවි කියල හන අවිචීදර කිය. පොහෙද යන්න කියෙන යන්න තවීචිරිකන. දැම්මැරලා යන්නේ තවි්චේයට. අවිචයේ විඳ පුදුක මතක් වෙලාර නැව් කඳේ මොලුව ග ග මැරෙනවා. බැල්ලාහි අවිචිතයන. තර්මයට නින්දා කරප එක පාපේ දෙ නමුත් වර්තමාන නින්දා කරන තරන් නිින්දා කර ලැනෑ. එතොට මේ ධර්මය නොදන්නාකම නිසා. අපි මොනතරක් ධර්මයට නිින්දා කරනවාද එතකොට වැරදි ධර්මයක් අහන්ඩ ලැබුණ ඇත්තරම දේශනාවක් අහනකොට මේ දේශකයන් වහන්සේ අපිට දේශනා කළේ භාග්‍යතුන් වහසේගේ බුද්ධ වචනේ මද එමනතන් උන්වහසිට හිතෙන දේවල්ද කියන කාරණාව අපිට පරීක්ෂා කරගඩ තියෙන පිටකේ කියවලාන ඇති වර්තමානත ආක්ෂණය ඕන තරන් දියුණුයි මේ දේශනාව මේ සූත්‍රයේ නමුත් කරගෙන යන ගමන් සමහට අතේතිය දුරකතනය හරහා බලන්න පුළුවන් චුන්ද සූත්‍රයේ මේ දේශනා කරන කරු තියෙනවාද කියලා. තේතරම් පහසුකන් තියනවා. න අපහෙම දහම හදාරන්නේ හදාරන්නන හැයිතින් ඒ අපම අවාසනාව. ඒ නිසා නිවැරදි ධර්මය හොයා ගණ්ඩ බැරූ අපි වැරදි දහම් කරුණඔස්සි වැරදි දේශනාවල් ලොස්ස. පියඇදිල ඇන්න පටන්ගන්නවා. ඇ මේ කාල අපි හැමෝගම අවාසනාව වෙන්ඩ පුළුහන් ඕන තරම් ධර්මය විකෘති කරෙනවා කෙසි කෙනෙ එකේ ගැන කතා කරන්නෙත් නැති නිසා. දෙනිසා තමන්ගේ ආරක්ෂාව තමන්ගේ හපත පිණිස නිර්මල පරි්‍යාප්තිය හොයාගණඩ ත්‍රපිටකේ කියවන්න පුළ හන්කම තිබුණ න ඒක මේ කාල නම් හලු කුලාභයක් ක කියෙල තමයි කියන්න. ඇතිේ නිසා පින්නතුනි අපි වැඩි වැඩියෙන් උනන්දවෙලා නිර්මල ධර්ම පර්්‍යාප්තිය හොයාගෙන භාගිතුන් වහසිර කීකරු ශ්‍රාවක පිරිසක් හැටියට සතරාපායියට පිටු පාලා මෙ සංසාරයෙන් එතරවෙන්නඩ හැම මොහොතකම කටයුතු කරන්න ඕනෑ ඇති ඒ සඳහා උත්සාහගන්න එක තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට ක්‍රියාත්මක වැෙන්ඩි කෙලෙ සිහිපත් කරමින් නොතරා බුදුරජාණන් වහන්සේ නිර්මල ධර්මපරිාප්තිය ලෝකයට දානය කරලා තමන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ දහම ප්‍රඥාවන්තයන්ටයි කියල දේශනා කළා මේ සසර ගැන්න දැනගනිමින් බිය උපදෝමින් මිදෙන්ඩෝන කියන උත්සාහය සහිතව දහම සොයන අතිදක්ෂ සාර්ථක පුද්ගලය විතරයි මේ දහමයි සසර කෙරවල හොයන්නේ. කෙනිසයි සඳහන් කළේ මේ දහම ප්‍රඥාවන්තයන්ගේ දහමක් කියලා භාවනා කරන කෙනෙක් වඩ නැත මාර්ගඵල ලබන්්ඩ කරමස්ථානය හැමවෙලායම නිවැරදිව. ගුණ කරලා තිබුණු විතරක් එතෙන්ට යන්න පුළුවංන්කම තියෙනවා අන්න ඒකයි දහමි සඳහන් කරේ කාරණතුළක් අනාපජ්්‍යනන් ආපජ්්‍යනං ඉමේසයෙහි අපට පීලනං කියල වචන තුනක් සඳහන් කරනවා වන්නතින මෙතන සිල්පද කඩන් නැතුව ඉන්ඩෝනය අනාපජ්්‍යනං මම සමාධං විච්ච සීලය මොනම ආකාරයකින්වත් බිඳගන් නැති වෙඩෝනේ මෙ මඟපල හොයාගෙන යන ගමන කැහැටි ආපච්්‍යනං කැඩුුණ කියලා දැනගත්තොත් ආපහු සමාදන් ව්ඩෝනේ ඉමේසේහි අපපටි පීලනම් කැඩෙන සිල්පද ප්‍රකෘතිමත් කරගන්නවා වගේ ඊට අමතරව ෙලි දාසයක් පිළිබඳු වත් වූපුම සූතරී කියලතිනවා එතකට අනාපජ්්‍යනං කියල කියන්නේ සිල්පද කැඩෙන් නැතුව ඉන්න උත්සහ කරන්න වනේ ආපජ්්‍යනං කියල කියන්නේ කැඩෙන සිල්පද ප්‍රකෘතිමත් කරගන්න නැවත අවබෝධය තියෙන්ඩුවනේ ඉමේසයහි අපපටි පීලනං ඉට අමතරව මේ කාරණත් වනට අමතරව වත් වූපම කියන සූත්‍ර දේශනාවේ වෙනම කෙලෙස් දාසයක් පැහැදිලි කරනවා ඒ මට්ටම අපි නැති කරගඩුනෙ එකලෙස් දාසය කෙල සඳහන් කරහම විශේෂයෙන් සඳහන් කරනවා මේ අභිද්‍යා ව්‍යාපාද මෙයාදී කෙලෙස්ති දේවා නැති කරගෙන යම් කෙනෙක් උත්සාහ කරනව නංආන් එහෙමයට තමා මාර්ගපල ලැබින්නේ. ි පි නිවන් දකිත්තුවා කියල ප්‍රාර්ථනා කරනවාන්නේ. නිවන් දකිත්වවා කියල ප්‍රාර්ථනා කලාට නිවන් දකිඩ කිසිම උත්සාහයක් අපි ගාව නෑනෙ. ප්‍රාර්ථනාවක් විතර නිතියන්නේ. එතවට මේ උත්සාහ කරන ක්‍රමය තමයි කියල තියන්නේ. නිවන් දකින්න යම් කෙනෙක් උත්සාහ කරනවා අනන් ඔවුලඟ තිබිය යුතු නිත්‍ය සීලයේ බෞදට පත්යෙන්න්න පන්සිේ. එතකට ඒ පංචසීල ප්‍රතිපදාව මත හැමදාම හරියටම පිහිට ලයින්ඩඕනේ. විශේෂ දවස්සවල්ට උපෝසතසිල් සමාදන්වෙන්න පුළුවන්. හැමදාම පන්සිල් නොකඩයින්ඩ උත්සහ කරණ්ඩෝන යම් දවසක යම් තැනක යම් කතාවකට ගිහිල්ල හරි පන්සිල් පදයක් කැලුණ කළ දැනගත්තොත් බහාම තමන්ට පුළුවන් ආපහු සමාදංවෙන්න. අයේ සමාදං වෙල එක හදා ගැන්නඩුවනේ. එක දිගට සමාධං වෙච්ච තැන ඉදලා රකිනව කියන්නේෙ අති විශේෂ කාරණාව. නැවත බිඳිර සහදාගන්න එකත් වටි නොවනමුත් එක දිගට සමාදන් වෙලා ඉන්න පුළහන්නම් එක මහ විශලා නිසන්සය එළකට සඳහන් කරනවා පින්නතුනි උපෝසත දවසේමට පෝය දවස්සවලා අප උපෝසත සිල් සමාදන්වෙලා. මෙහෙම ඉඳගෙන තමයි මේ භාවනාව ප්‍රගුණ කරන්නේ. එහෙම නැතුව භාවනාව වැඩෙන්න්නේ නැත්තන්. ප්‍රධාන හේතුව තමයි සීලයේ අපිරිසිදු බව කොතන හරි තියෙන්න පුළුවන්. කද සීල විසුද්ධිය තියෙනවනං තමයි චිත්ත විශුද්ධියය ඇතිවෙන්න පටන්ගන්නේ. එදට සීලයේ පිරිසිදු බව නැත්තන්. ඉති පිරිසිදු බව ඇතිවෙන්නේ ඇතිවෙන්නේ නෑ. එහන්ද ඒ කාන්තින් සීලය සම්පූර්ණ කරන්නට ඕනේ. එහෙම සීලයේ සම්පූර්ණ කරගෙන යනකොට සක්කායේදිට්ටි වෙතිකිච්චා සීලබ්බත පරාමාස මෙන්න මේ සංයෝජන තුන ප්‍රහීනය වෙනකොට ඒ පුද්ගලය සෝවාන් කෙනෙක් බෝට පත්වෙනවා. එත දැන් කෙලෙස් ප්‍රමාණයක්ම නැතිවුුණ හමණ සෝවාන් වෙන්නේ. ඒ සෝවාන් වහන්සේ එතනේ ඳල භාවනා කරලා උත්සාහ කරනකොට තවත් කෙලෙස් ප්‍රමාණයක් අඩු වෙලා නැතිවෙලා යනකොට සකදාගාමී වෙනවා. සකදාගාමින් වහන්සේ නැවත උත්සාහ කරනකොට තවත් කෙලෙස් ප්‍රමාණයක් අඩුුවවෙච්ච නිසා අනාගාමී වෙනවා. අනාගාමින් වහන්සළඟත් කෙලෙස්තේ නවා. න්වහසේ උත් හැබව අනාගාමීන් වහස කර කෙන අති උසස් තැනක ඉන්න කෙනෙක්. උන්වහසේ ඒතනින්දල උත්සාහ කරනකොට සව් කෙලෙස්නුතු යනවා සියලු කෙලෙස්වලින් මිදෙනවා ඒ සියලු කෙලෙස්වලින් මිදුනට පස්සේ ඒ අති උතුම් අරහත්වය කියන එක ලැබෙන. කෙලෙස්වලින් මිදුනට පස්සේ තමයි රහත්වයන්නේ. රහත් වනාට පස්සේ කෙස්වලින් මිදෙන ෙමේ. සක්කා දිට්ටි විතිකිච්චා සීලබ්බත පරාමාස කියන සංයෝජනය නැති කලාට පස්සෙ සෝවන් වෙනවා මිසක් සෝවන් වනාට පස්සෙ නැතිවෙන හැමිලමේ. ඉති මෙන්න මේ ප්‍රමාණයෙන් කෙලෙස් අවමකරගෙන අවමරගෙන අවම කරගෙන යනකොට තමයි ඒඒ මාර්ග පලවට අපි පත්තෙන්නේ. ඉති මේ අපිට සතුට ලොකු කාරණාව. ද තමන්ට තේරෙනවනම් මංගාව තවත් මෙන්න මේවාගේ කෙලිස්තියෙනවා. මංගාව තාම සීලයේ සම්පූර්ණනෑ එහෙමනම් තමන්ට තේරෙනවා මන් තාම එවතුම් නිවනට යන්න සුදුසුනෑ කියලා එක තේරුම් අරගත්ත කියෙනා ඒසිල් සම්පූර්ණ කරගෙන ඉසර හට ඇන්ඩ උත්සාහ කරනවා. එදොට පින්නතුනී අපි මේ කාරණාවවිදී නැවත කතා කරීත්ති මේ පිටකේ තියෙන විදිහට අපි ඒ කෙලෙස් ඉවත් කරන වැඩපිළිවලට අනුව උත්සාහ කළොත් විතරයි නිවනට යන්න පුළහන් කියන කාරණාව භාගිත වහන්සේ දේශන කල තියනයි භාගිත වහසේ දේශනාවයි පැදිලි වෙනවා. ද මේ කරුණුටික චුන්ද සූත්‍රයේ ඇතුළේ අපි කතා කළේ සාරිපුත්තයන් වහන්සේගේ පරනිර්වාණයට සම්බන්ධ වඩ දෙවිරජවරු හයදනාමත් බ්‍රහ්මලෝ කො බ්‍රහ්මයොත් මහා ්‍රහමයත් එතිට සම්පාප්ත වුණා. ඔයිටික පිට කේ සඳහන් කළට තව දෙවරුාව කියර කියල නැත්තේ මෙ මහා දෙවියන්ගේ නන්ටික සඳහන් කරාම ඔවු යට තින්න බොහෝ දෙවිවරු එනවා කියන කාරණාව කියවෙලා තියෙනවා. කෙටියෙන් කරුණු සඳහන් කලා කීපු කාරණාවට අපි කාරණා කීපයක් සාකච්ඡා කළා ඒ වැඩිපුර අවබෝධය සඳහා. නිසා එතකට පිටකයා දෙනය කරන්න අපිට ආසාාවක් කඇතිවිඩු මිනිසර සාරිපුත්තයන් වහන්සේ දෙවියන්ට සමුදීල ඉටවස්සේ උන්වහසේ ලඟට එන තමන්ගේ අම්මා අම්ම ආවක් කියල දැනගත්ත හම අම්මට භාගිතන් වහන්සේ පිළිබඳව ලොකු ශ්‍රද්ධාවක් කඇති වෙන ුන්දස් චුන්දරහතන් වහස කියනවා. ස්වාමීනි මහවපාසිකාවාව කියල චුන්දරහතන් වහස ක කියර ගැන සාරරිපපුත්තයෙන් වහසගේ මල්ලි. ඉතින් කතා කරලා ඇයි ආවේ කියලා හපු හම ඉති අම් අහනෝ මේ ගිනි කඳන් වගේ රංකඳන් වගේ මේ බැබැලි බැබලි ඇවිල්ල යන්නේ කෞද්ද කියලා. ඉතින් පැහැදිලි කරගෙන පැහැදිලි කරගෙන යනවා මේ අහවලා අහවලා හවලාව කියලා. ොහොතකට කරින් ඇල්ල ගේ කෞුද කියෙලා හ පම කියවා ඒ මහා බ්‍රහ්ම කියලා ොදේ මේ අම්ම තම මිත්‍යය දෘෂ්ටිකයින්නේ මේ අම්මගේ ශාස්තෘෝරය තමයි මහාබ්‍රහ්මය එතවට අම්ම අහානවා පුතේ උඹ මහා බ්‍රහ්මයටත් වඩා උසස්ද කියලා මිතියතුර සඳහන්කරනවා මහා බ්‍රහ්මය කියල කියන්නේ මගේ භාගිතුන් වහසේළඟ කොයි තර සුළු කෙනෙක්. එතකොට තමන්ගේ අම්මගේ භාග්‍යවත් වූ මහාබ්‍රහ්මය තමන්ගේ පුතාටත් වඩා පල්ලහෙෙන් ඉන්නවා කෙල ඒ අම්ම දැනගත්හම්. එතට ඒ අම්මගේ ශාස්තෘුන් වහන්සේ ලොෞතුරා බදුරජාණන් වහන්සේ ළඟ දනගහල වදිනව කෙළ දැනගත්හම්. බුදුරජාණන් වහන්සේ ගැන මහා විශාල ප්‍රීතියක් ඇතියෙනවා. ආංගේ ප්‍රීති සංවේගේ පදනම් කරගෙන තමයි ඉතිප්පිසෝ භගවා රහන් කියන ගුණපාටයේ පැහැදිි කරමින් තමන්ගේ අම් මට ධර්ම දේශනාවක් කරන්නේ.ඒ දේශනාව අවසානයේ අම්ම භාගිතුන් වහස පිළිබඳව නොසැලෙන ශ්‍රද්ධාවක් උපදවලවා. එකන මාර්ගඵලයක් කර ගමන් කරලා. එදොරතින් රහතන් වහසේ දැනගන්නවා. ඇය කවදාව තම්මට සසර වරදින්නේෙ නෑ. බැඩිමුණොත් තවත් ම හතායි උපදින්නේ. එ මහ ප්‍රීතියක් ඇතියෙනවා මොකද ජීවිතය එ ලොකු හේතුවක් අම්මා මිත්‍යාදෘෂ්ටියයෙන් මුදවලා පිරිනිුවම් පාන්්ඩ හිතාගෙන මයි ගෙදරට වැටී. ඉතියේ නිසා අම්මා අහනවා පුතය උපතිස්ස අම තාම කතා කර නිගිහි නමින්. පුතේ උපතිස්ව ඔය අමුෘථය මීට කලින් මට පෙව්වෙනෙත් එෙයි කියලා. ඒ දහම මීට කලින් මට කියල දුන්නන්නේ නැත්ත ඇයි කියලහන් දේ කල අම්මට දහම කියල දුන්නා අම්මගේ නුවන මෝර ලාතිබුුණනෑ. එදි එතකටම සාරිපුත්්‍යයන් වහන්සුවෙන් කියවෙන වචනයක් මහවු පාසිකාවගේ කිරිමිල ගෙවල ඉවර කලා කියලා එකද අම්ම සෝවාන් තත්ත්වයට පත්වනා මන්දැන් අම්මට නාය ඇතිපුතෙක් නෙමේ ඇගෙන් බීපු කිරිවලටවත් මන් දෙෙන් අය. නැඒකයි මහවපවාසිකවගේ කිරිමිලත් ගෙවලා ඉවරයි කියල කියනවා. සාරිපුතතයන් වහන්ස පිරිණුවන් පානවා. විශේෂයෙන් ඒ පිරිනුවන් පාන ආකාරය මහාපරණනිර්වාණසූ උත්ත්‍රයේ සඳහන් වෙන විදිහට අි මීට කලිනුත් සෙහිපත් කරා. ප්‍රහතන් වහන්සනමක් පිරිනුවන් පානකොට ලොවතුරා බුදුරජාණන් වහස පිරිණුවන් පානකොට එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අයුසංස් කරත් හැරයට පස්සේ තැපින මැල්ල වැටන වෙලාවා පිදැන්නේන්නේ නොත් මේ අති උතුම් උතමයන් වහසල එහෙම පිරනවා අප එහෙම ජීවිතන් සමුගත්වනේ ඒ කාරණාව පැහැදිරි කරනවා මේ ධ්‍යානමට්ටන් අටක් තියනවන්නේ සමාධිමට්ටන් ප්‍රථමධ්‍යානයට සමවදල එයින් නැගිටලා දෙවනද ්‍යානයට සමවිදිල එයින් නැගිටලා තුන්ගනි ධ්‍යානයට සමවදිලා මේ විදිහට මේ විදිහට මේ ද්‍යානමටන් අට. හතකට සමවැදිලා හත්වනි දිානයෙන් නැගිටලා තවදිෂ්ඨානයෙන් කීපයක්ම කරලා අටවැනි ධ්‍යානයට සමවිදිල අටවිනි ධානයෙන් නැගිටලා නිරෝධ සමාපත්තිය නම් වූ නමවෙනි ධ්‍යානයකට සම්වති න එයින් පස්ස ආය ආපස්සට අටවිනි ධ්‍යානයට හත්වනි දානයට හයවිනි ධ්‍යානයට එහම පහළට පහලට සමවැදිලා යි පලවෙනි දි්‍යානයේ දක්වාම ගවන් කරනවා. ආපහු නැවත පළමනි ධ්‍යානයෙන් දෙවන දෙවනි ධ්‍යානයෙන් අවදිවෙලා තුන්ගෙන යට තුන්ගනි ධ්‍යානයෙන් අවදිවෙලා හතරවිින් දියාානයට චතුරතත් ්‍යානයට සමවැදිලා එයි නැගිටි නොවත් එක්කම තමයි මුළ ලෝක ධාතුවම කම්පල්කරෝමින් ලොවතුරා බුදුරජාණන් වහන්සේ මෙ මහරහතන් වහන්සේලා පිරින්වන්න පවධාරන්නේ. ඇැති සාරිපුෘතයෙන්න් වහන්සේ තමන්ගේ අම්මට ධර්ම දේශනා කරලා ඉවර වෙලා තමන්ගේ යහනි දිගා වෙලා සිවුරු කොනින් මූුණ වහගෙන මද්‍යානයන්ට සමවැද්දිලා පිළිවලින් චතුර්ත අධ්‍යානයෙන් අවදයනුවත් එක්කම මෙ මහපොළෝ කම්පාාවන වෙලාවක පිරිවම් පානවා. අම්ම බලාගෙන ඉන්නා වචනයක්වොත් කතා කරන්නෙත් නෑ. හෙල්ලෙන ඉරියව්වක්වත් පේණටත් නෑ. ම්ම නැගට ලඟට යනවා ළඟට ගිහිල්ල උන්වහසගේ සිරිපතුල දිහා නසගේ පතුල දිහා බලනෝ පාදී ඉන්තාම කිසිම හැලොහොල්මනක් පේට නැති නිසා තමන්ගේ යතින් යටිපතුළ පිරිමතිවා එදකොට අම්ම තේරුම් ගන්නවා පිරිනිවම් පාල කියලා පිරිනිවම් පාල කියලා දැනගන්නවත් එක්කම මහාශබ් දෙයක් කරලාන්නටවා ම ැයටක දරගන්නඩ බැරුවවා. ශ්‍රද්ධාවට ඇවිල්ලෙන්නේ දැන්නේ. ඉතිගේ අඩන වෙලාවට අම්ම කියනවා. පුතය උපතිස්සය සිය ගනන් දහස් ගනන් ලක්ෂ ගණන් මහා සංගරත්නය මේ නිවසට වැඩම කරවලා. දම්පැන් පූජා කරන්ඩ මට ඉතින් අවස්ථාවට මෙච්චර කළුත් බැරි වුණ. මුද උුම පිුම් පැවට පස්ස ඒ අවස්ථාව මට ආය එළඹන්නේෙ නෑ. එවගේම සඳහන් කරනවා මහා සංගරත්නය වෙනුවෙන් කොටි සෙනසුන් සිය ගැනන් හදර පූජ කරන්න මට දැන් අවස්ථාව නෑ මේ විදිහෙට තමන්ට මේ ශාසනයේ මගෑරුණු ප්‍රමාණය ගැන බොහෝම කණගාටුවෙන් දුක කියී කිය හන්නවා. මේ අම්මා ඉතාම දනවත් කෙනි සාරිපුත්්තයෙන් වහන්සේ පැවිදිවෙන්ඩව යනකොට අසූ කෝටියක දනස්කන්ධයක් අත්හැරලයෙන් ඉති ඒකෙන් අපිට පේනවා මහස් සු විශාල ධනපතික් අසූ කෝටයක ධනයක් තිබුණ කිය කෙන හා සිතුවරේ ඉතින් සැරියුත් මහා රහතන් වහසේ පිරිනිිවනට ගෙදර වඩි නො කියල කියන්න කොට අම්මට පනිිවිඩයක් යවන්නේ මට මම උපන් කාමරයේ ලැස්ති කරඩ මාත්‍යයක පන්සීක් භික්ෂ මහා සංගරත්නය වඩිනවා ඒ පන්සය දෙනාට කුටිසේනා සනහදන්න කෙලගියෙන්. පිනතිී හැන්දෑවට ගෙදරේනවා පන්සීකට කුටි හදන්න කියහම. අපිට තේරෙන්නේන එක කොහොමද කරන්නේ කියලා. ඒ තරං සේවක පිරිසක්කින්න අයතරන් දන්න බලයක්තිලා. එනිසාම කකුටි පසිය කදනවගෙනක ලොකු ප්‍රශ්නයක් වෙල තිබිල තිබිල නෑ ඒකෙන් තමයි තේරුම් ගණඩ තියෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේ මොනතරන් ඉසුරුමත් කුලේක ඉඳලා ඒ සියල් අත්හැරලද පැයිදිිය ලා තියෙන කියලා නිසා සංසාරෙන් එතරවෙඩ ලෝක සත්්‍යයාට මහත් වූ කරුණාවෙන් පාරමී පුරාගනාාවපුතුමන් වහන්සේලට සසරෙන් විෙනක කොයි තරන් වටිනව වනා. මේ වෙලා වේ සාරිපපුත්තයන් වහසගේ අම්ම වහසගේ ගුණකී කියා හඬමින් වැලපෙමින් සැරියුත් මහරහරතන් වහසගේ පාදමත වැටිලා බිලාප කී කිය මේ දුක කියන්ට පටන්ගන්නවා නවත් පිඳතිනි සාරිපුත්තයෙන්න් වහසේ නැවත අම්මගේ කතාව සංසාරි කවදාවත් මහන්නේන. සසර කිසිම තැනක නැවතන ූඋපදිින්ඩම උන්වහන්සේ පිරිනුවම් පෑවා රහතන් වහන්සේ නමකගේ පිරිණවම් පෑම ලෝකයට මහ පුදුමආකාර පාඩුවක්. නමුත් උන්වහන්සේගේ පිරිුව පෑම උන්වහන්සේ බලාපොරොත්තියෙන විදියටට උන්වහන්සේට ලොගුල්ලා බෑ. උන්වහන්සේ පිරිනිුවම් පානවා කියර කියන්නේ රහතන් වහන්සේ තමන්ගේ මංගල්ලයට වැඩම කලා කියලයි කියන්නේ ඒම සඳහන් කරන්නේය සැරියුත් මහරහතන් වහන්සේ මහාකල්ප අසංකය එකකුත් ලක්ෂ පාරමිතා පිරුවනි අග්‍රශ්්‍රාවක වීම සඳහා මහාකල්ප අසංකෙයකුත් ලක්ෂයක් තරංකාලයක් පාරමිතා පිරවා සුළුපටු ද මේ කාලී මහාකල්පයක් කියලකහම කොච්චර ප්‍රමාණයක්ද සාමාන්‍යෙන් අන්තර් කල්පේක ආවිුශ්‍ය සාමාන්‍යෙන් ගණනය කරලා කියන්නේ අසංක්‍ය අසූ හයලක්ෂ හතලිසිදා අසංක්‍ය ලියන්න එතකොට කොහොමද එකයි බින්දු එකසිය හතලිහින්. අසංක්‍ය කියන ගාන ලිය ල තිෙන්නේ එහෙමයි එකයි බිින්දු එකසිය හතලිහැයි. එතකොට එකයි බින්දු එකසිය හතලිහේ ගොඩවල් අසූහය ලක්ෂ හතලි ස්්දාහක් තමයි අන්තර්කල්පයක් කියල කියන්නේ. මහාකල්පය ඇතුළේ එවන් අන්තර්කල්ප තියෙනවා දෙසය පණස් හය ඒකට තමයිගැනෙ මහාකල්පය කියලා. එවන් මහාකල්ප අසංකෙයකුත් අසූහාය ලක්ෂාතලිස්්දා. අන්තර්කල්පයේ අවුෂ්‍ය එතුට මන් සඳහ කළේ එවන් මහාකල්ප අසංකෙයකුත් ලක්ෂය. පාරමිතා පුරනවා අග්‍රශ්‍රාවකයෙක් වෙන්ඩ. අපි කවද තීරණය කරන්නද මේ කාලයේ අන්තර්කල්පේවත් අපිට තේරෙන්න පින්නතුන. ඒසා දීර්ඝ කාලයක් දුක් පින්දයයි. ලොතුරා බුදුරජාණන් වහන්සගේ පළවෙනි ශ්‍රාවකය වෙලා පිරිවම්පා. ඒ සඳහා කරපු කැපකිරී පාරමිතාපුරණ කාලී පිනතින මේ ශ්‍රේෂ්ඨ චරිතය ගැන සාකච්ඡා කරනකොට තමයි තේරෙන්නේ මේ අති උතුම් රහතන් වහසලට අපි කොහොමද වඳින් ඕනි කියලා අන්තිම ආත්මභාවයට කලින් එක දිගට ආත්ම භාව පන්සීයක්ම මහන වෙලා ඉඳල තියෙන්නේ. අන්තිමාත්මයට ශාරිපුද්තයන් වහන්සේ වෙන ආත්මියට කලින්. ආත්ම භාව පන්සීයක් එක දිගටම රිසි ප්‍රෝද්්‍යාවෙන් පැවිදිල ඉඳලතිය අබුද්ධෝොත් පාද කාලින්නේ. රිසිවරයේ කෙටියට තම ඉඳලතියෙන්. මේ කාලය තුළ තමන් කොච්චර දමනය කරගෙන හිටියද කියනවනං සඳහන් කරනවා රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයාවයක්, තමන්ගේ අතින්මත් තිෂ්පර්ෂ කරල නෑ ආත්ම පන්සීයක්. එක ජීවිතයක් පුරාවටනමේ. ආත්ම පන්සීයක්ම අන්න ඒකයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කෙලකිය මගල්ලානෙන් වහන් සිතේමයි. මෙදනම වහන්සේම හඳුන්වන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. ඉතර බලටකු අත්හැරීම ඒ පාලනය දමනය කිරීම බසංසාරයෙන් එතරවින්ට කුච්චර කරල තියනවාද කියලා. ඉතින් එවන් උතුමන් වහන්සෙනමක් එ සියලු කැපකිරීම් කරන්න නිවනට යන්ඩම. දෙකට න්හස යම් දවසක පිරිණිවම්පානවක්ෙනෙක න්වහසගේ මංගල්ලි කෙලකිවේ එකයි. හැබැයි අපිට පාඩුයි එවන් උතුමන් වහන්සෙනමක් ලෝකයට හිගවන එක. කෙසේවෙතත් සාරිපුත්තයන් වහන්සේ පිරිණවම්පාවදල්ලා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමාවෙල්ලා තියෙනවා. මෙඋතුම් චුන්ද සූත්‍ර දේශනාව ඇසරු කරගෙන ශ්‍රද්ධාව උපදව ගනිමින් මහා පුරුෂයන් වහන්සේලාගේ චරිතයේ කොහොමද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ඇතිකර ගැනිමින් මේ සංසාරෙන් එතරයන්ට අපි කටයුතු ක යුත්තෙ කොහොමද කියන කරණාව පිළිබඳව අපිට ආපහු හිතන්ඩ යමක් ඉතුරු කරමින් තමයි මේ මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳ මේ කරනු පැහැදිලි කරන්නේ. එමන මේ ලංකා භූමියයට පවා භාගිතුන් වහසත එක්ක මේ මහාශ්‍රාවකයන් වහන්සේ වැඩම කරන්න ඇති. දෙවනි ගමන තුන්ගනි ගමනත් සාරිපුතයන් වහන්සේ නොවැඩියා කියන්න බැහෙන පින්දත. පන්සීයක් මහා සංගරත්නයත් එක්ක වඩිනකොට මේ මහාශ්‍රාවකයන් වහසඉන්න මෝනෑ. එති මේ කතා කරන උතුමන් වහසේ මේ දේශයත් ඉස්්පර්ශය කරපු ඒ මහාපුුණ්‍යවන් උතුමන් වහන්සේ. ආගිතුන් වහසගේ ශාසනී කෙලවර කෙල හිදිින්නේ. එකගැන කිසිම්ම භික්‍ෂූන් වහසේ නමක් සැරියුත් මහරහතන් වහන්සේ සීලේෙන්ද ගුණේන්ද සමාධයෙන්න්ද යරුද්ධියෙන්න්ද කිසිම ක්‍රමයකින් ඉක්මුවන්න්න සමත් වෙන්නෙම නෑ. ඉඳ සංගයාගේ කෙරවල කෙල කියන්නේ. තැම් අතියුතුන් අමා මහනිවනින් සැනසෙන්ඩ මේපු්‍ය ධර්මයන් හීතු වාසනාවේවා කල ප්‍රාර්ථන කරන්නේ. අකා සට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දෙත්වා චිරංරක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍යිය සම්පත්හිි හේතුච්ච පිතෝ භවතුළෝකෝචරාජා භවතු දම්මිකු